ඇල්පීල් ක්‍රිකට් තරගාවලියේ පළවෙනි ශතකය ලබා ගන්න සමත් උනේ එංගලන්ත සරේ ප්‍රතිකරු ලෝරි එවන්ස්. එවන්ස් මේ හපංකම කළේ ජෆ්නා කණ්ඩායමට එරෙහිව තිබුණු තරගාවලියේ 18 වෙනි තරගයේදී නොදෙවි ලකුණු 108ක් අරගෙන එවන්ස්ගේ ඉනිමට පන්දු 65 වැය වුණේ. 4/5 9ක් වගේම 6/5කුත් එවන්ස්ගේ ඉනිමට අන්තර්ගත වුණා. ඒ සුපිරි ඉනිමේ පස්සේ මේ ප්‍රතිකරුවා ඇල්පීල් තරගාවලිය ගැන අදහස් දැක්වුවා. මට ගොඩක් සතුටුයි ශතකයක් ලබා ගන්න පුළුවන් වුණ එක ගැන. ඇත්තටම ලංකාවට ගෞරවය හිමි වෙන්න ඕන මේ අමාරු වෙලාවේ මේ තරම් හොඳට තරගාවලිය සංවිධානය කරපු එක ගැන. දවසින් දවස තරගාවලිය ජනප්‍රිය වෙනවා. ඒ වගේම තරගකාරී බව වැඩි. මොකද ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ තරගාවලියේ ඉන්නේ. ආසියානු තනතිලිවල ක්‍රීඩා කරන එක අභියෝගයක් කියලායි එවන්ස් කියන්නේ. ඇත්තටම ආසියානු තනතිලිවල සෙල්ලම් කරන එක ලෙහෙසි නෑ. එතන ලොකු අභියෝගයක් තියෙනවා. ඉනිමි මුල් පන්දු හර කීපය අමාරුයි. දෝලණය වෙන පන්දුවට ගහන එක ලෙහෙසි නෑ. ඒ වගේම සමහර පන්දු උඩින් ඉන්නෙත් නැහැ. තරගාවලිය ජෆ්නා කණ්ඩායම මුලින් හමු වුණු අවස්ථාවේ ලකුණු 14කට වනිදු හසරංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදිලා තමයි එවන්ස් දෙවි යන්නේ. ඒ නිසා මේ තරගයේ ලොකු අවධානයකින් සෙල්ලම් කළා කියලා තමයි එවන්ස් කියන්නේ. තරගයේ මුල් පන්දු වාර කිහිපේ ලක්මාල්ට සෙල්ලම් කරන්න ලේසි වුණේ නැහැ. එයාගේ පන්දු වලට ලොකු පහර ගහන්න යන්නේ නැතුව ඉවසලා කඩුල්ල ආරක්ෂා කරගෙන සෙල්ලම් කළේ. ඊට පස්සේ දඟපන්දු යවන්නවම නිදහසක් දැනුණා. කොහොම වුණත් වනිදුට සෙල්ලම් කරන එක ලේසි නැහැ. එයාගේ පන්දුවකට කලින් තරගයේ මම අවුට් වුණා. මේ තරගෙත් ලොකු පීඩනයක් තිබුණා. කොයි වෙලේ ගුග්ලි පන්දු එවාවිද කියලා අවධානයෙන් තමයි සෙල්ලම් කළේ. එයා ඉඩ දෙනවා අඩුයි ගොඩක් පහර වලට යන්න. තරගයේ එවන්ස් එක්ක ඉනිම ගොඩනගන්නේ කොළඹ නායක ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස්ගේ සහය ගැනත් එවන්ස් අදහස් දක්වලා තිබුණා. මට ලොකු සහයක් මුලින්දම්ම නායකයාගෙන් ලැබුණා. එයා හැම වෙලාවෙම කතා කළා මොකද කරන්න ඕන කියලා. ඒ වගේ මොන පන්දු යවන්නටද ගහන්න ඕන කියන එකත් කතා වුණා. ශතකය ලබා ගනිද්දි මැතිව්ස් ගෙනුත් ලොකු සහයක් ලැබුණා. ඒ විදිහට තමයි එල්පීඑල් ඉතිහාසයේ පළවෙනි ශතකය ලබාගත් එවන්ස් තරගයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.